සුදුලූණු වංචාවක් පිළිබඳවත් තොරතුරු කරළියට පැමිණ තිබෙනවා. වරයෙන් මුදාගත් සුදුලූණු බහලුම් දෙකක් ලංකා සතුටට දෙන මුවාවෙන් වෙනත් ව්‍යාපාරිකයෙකුට මුදාහැරීම පිළිබඳව එම භාණ්ඩ ආනයනය කළ ආයතනය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. මෙම සුදුලූණු මෙරටට ආනයනය කර තිබුණේ එන්රිච ඉන්වෙස්ට්මන්ට් ලංකා සමාගමයි. තමන් ආනයනය කර තිබූ කන්ටේනර් 18කින් සුදුලූණු කන්ටේනර් දෙකක් හොර රහසේ වරායේ නිදහස් කර ඇති බවට එම පෞද්ගලික සමාගම චෝදනා කරනවා. මේ පිළිබඳව අදාළ සමාගමේ නියෝජිතයින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සිද්ධලා දින ඇත්තටම මේ සතසට බාර දුන්නා කිව්වට නමුත් ඒක ඒ නිසියාකාරව ඒ ක්‍රියාදාමය සිද්ධ වෙලා නැහැ. මේ වරාය අධිකාරියෙත් සතස හි සේවය කරන ඉහළ නිලධාරීන් දූෂණ නිලධාරීන් කිහිප දෙනෙක් එකතු වෙලා මේ බහාලුම් වල තිබෙන මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ බාහිර පාර්ශවයන්ට විකිණීම සිද්ධ කළා දෙනවා ඉතාමත්ම වංචනික විදිහට. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි විමර්ශනයක් සිද්ධ වෙන්න ඕනේ. දැන් ඒ ඩොලර හිඟිය නිසා ඇතුළත් දෙන ප්‍රශ්නෙත් එක්ක යම් විදිහකට මේ බැංකුත් එක්ක සාකච්ඡා කරමින් මේ අවශ්‍ය මිල ගණන් තීරණය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මොකද සිද්ධ වෙන්නේ? මේ වරාය අධිකාරිය මේ භාණ්ඩ බාහිර පාර්ශවයන්ට මුදාහැරලා සතෝසේ නිලධාරීත් මැදිහත් වෙලා මෙතන සිද්ධ කළා දෙන ඉතාමත්ම බරපතල මේ ව්‍යාපාරිකයින්ට අගතිදායක කටයුත්තක් තමයි සිද්ධ කළා තියෙන්නේ. සැප්තැම්බර් 9 වනදා මෙම සුදුරුණු තොගය ඇතුළු අත්‍යවශ්‍ය ආහාර පිළිබඳව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හදිස්සියේ සොයා බැලීමක් සිදු කළේ ඇයි? ටිප්ඔෆ් එකක් හම්බුණා 9 වෙනිදා. මෙහෙම සතොස්සේ මෙහෙම ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඊට ඉස්සෙල්ලා හුදු කන්ටේනර් එකක් අරන් ගිහිල්ලා තියෙනවා දවස් 7-8කට විතර ඉස්සෙල්ලා. අපි වහම ක්‍රියාත්මක වෙලා අපි එතනට යවුවා අපේ ටීම් එකක්. යවලා අපි ඒගොල්ලොන්ගේ පොත්වල ෆොටෝග්‍රාෆ් කරුවා. ඒගොල්ලොන් ගත්ත ට්‍රාන්සැක්ෂන්ස් වල එතනදී අපිට අනාවරණය වුණා මේකේ බිල්පත් නොකර ඉන්වොයිස් කරන්න නැතුව ප්‍රධාන කාර්යාලයේ ඩිරෙක්ටිව් එකක් මත සුදුලුණු කන්ටේනර් දෙකක් මුදා හැරලා තියෙනවා මේ ගබඩාවේ. ඉතින් අපි ඊට පස්සේ ඒ වැඩිදුර පරීක්ෂණ කරන්න අපි CID එකට දැන්නුවා. අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස අලෙවිසල් හරහා ජනතාවට සහන මිලට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් මෙම සුදුලුණු තොගේ මුදා ගැනීමට බලපෑවා. වරායෙන් මුදාගත් බහලුම් දෙකක තිබූ සුදුලුණු කිලෝග්‍රෑම් 56,000ක් හොරපාරේ ව්‍යාපාරිකයෙකු අලෙවි කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය කළ විමර්ශනයකදී හෙළි වුණා. මෙහි වැඩිදුර විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදත් වැටලීමක් කළා. ඊට පස්සේ අද අපිට තොරතුරක් ලැබුණා මේ කන්ටේනර් දෙක ඒ විකුණපු කන්ටේනර් දෙක සීඩුවේ තැනක සංගවා තියෙනවා කියලා. ඉතින් අපි අපේ කට්ටිය යනකොට එතන ඇත්තටම පොලිසිය CID එකෙන් ඒ වෙනකොටත් ඒ කන්ටේනර් දෙක අත්අඩංගුවට අරගෙන තියෙනවා. හැබැයි මේ වෙනකොටත් අපිට ආරංචියක් ලැබුණා ඒ ඇතුලේ තියෙන ඒ කන්ටේනර් ගලවලා මේ ඒකේ තියෙන ලුණු දැනටත් විකුණනවා කියලා මාකට් එකේ. වරායෙන් මුදාගත් සුදුලුණු කන්ටේනර් දෙක දැන් තිබෙන්නේ කොහේද? මේ ගැන තොරතුරක් සොයාගත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරී නිලධාරීන් සහ පාරිභෝගික අයිතීන් සුරකීමේ වෘත්තීය සමිති නියෝජිතයින් කෙරවල පිටියේ පිහිටි ගබඩා සංකීර්ණයක් පරීක්ෂා කළා. එම ස්ථානයේ මුත්‍රා තැබූ කන්ටේනර් දෙකක් තිබෙන අයුරුද දක්නට ලැබුණා. මේ පිළිබඳව බැලුවා. හැබැයි කන්ටේනර් දෙකක් තිබෙනවා, එකක් බාලා තියෙනවා, අනිත් එක සීල් කරලා තියෙනවා. ඒ දෙකම සීල් කරලා තියෙනවා. දැන් අපි චෝදනා කරන්නේ මෙහෙන් වරායෙන් ඇවිල්ලා තියෙනවා බඩු. හැබැයි සහතිකයක් නැතුව මේවා නිදහස් කරලා තියෙනවා. මේවා නිදහස් කරලා තියෙන සතසර සුදුලෝණු පරිභෝජනයේදී පරිස්සම් වෙන්න පාරිභෝගික කඩු අධිකාරිය සීල් කරපු එක බලලා ගියා. මේ තියෙන සුදුලෝණු ටික බලලා උන් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ පිළිබඳව අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාම් කටයුතු අනිවාර්යයෙන්ම සිදු කරමින් පවතින මම එතන සඳහන් කළේ ඒක වෙනදා මාත්‍යතුමාගේ නායකත්වයෙන් ඒ සම්බන්ධව අවශ්‍ය පොලිසියටත් මම එතන දැනුවත් කිරීමක් කරලා තිබෙන්නේ. ඒ පොලිසිය මගිනුත් ඒ වගේම ආයතනය මගිනුත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා. මේ පිළිබඳව තරහතිරමක් නොලබා අනිවාර්යයෙන්ම වැඩිකරුවන්ට දැනුවත් දීමට අමාත්‍යතුමාත් මමත් අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් අප ලංකා සතොස්ස ආයතනයේ සභාපති රිය ඇඩ්මිරල් ආනන්ද පිරිස් මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ සුදුලුණු වංචාව සම්බන්ධයෙන් මේ වන විට නිලධාරීන් සිව් දෙනකු ඊයේ සිට අනිවාර්ය නිවාඩු යවා ඇති බවයි. ආයතනය මගින් සිදු කරන පරීක්ෂණයක වාර්තාවක් තමන් වෙත හෙට ලැබෙන බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළා. අධිනීතිය දැන් මේ රටේ පාරිභෝගිකයා
ඌරාගෙන කරන කලුකඩ මාපියාවට විරාම දී තියනන මේ රටේ මාපියා කලුකඩ මාපියාවට ඔවුන්ගේ සාක්කුවට යන මුදල අසීමිතම අසීමිත මුදල ඒක පාරිභෝගිකයාට සහන ලබා දෙන්න නම් එහෙමනම් මේ පනත සම් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා පැය 24ක් යන කලින් මේ රටේ අර සමේ වරායි තිබිච්ච කන්ටේනර් දෙකක් සතොසට ලබා දෙන්න තියෙන මේ අත්‍යවශ්‍ය රාජසන්තකර බාණ්ඩ මේ වෙලා කිවේ ඒක කන්ටේනර් දෙක කිලෝ 54000 කොහොමද හොරපාරේ තව දඟට යන්නේ පුළුවන් නම් ඔය දැන් තමුන්නාස ලබා ගත්ත ඔය හදිසි පනතේ ඔය සුදුරුණු වංචාවේ මුල අග මැද සියල්ල පුළුවන් රටේ හෙලි කරන්න මේ කොයිතරම් කොහොමද මේක වරායෙන් එළියට ආවේ වරායෙන් එළියට ආවිල කොහොමද මේක පෞද්ගලික අංශයට ගියේ කොහොමද කවුද ඒ සදා සම්පූර්ණ මෙහෙයුම් කරේ කවුද උපදෙස් දුන්නේ කොහොමද ගිය දුරකට දත්ත කවුද කවුද මේ දුන්නු උපදෙස් දුන්නු නිලධාරින් කවුද සුදුරුණු ටිකෙන් ගැහුවා කියන්නේ හෙට අබ ටික උළුහාල් ටික කොත්තමල්ලි ටික මේ පිට රට ගේන මේ රටින් ගේන මේ මිනිසුන් අත්‍යවශ්‍ය සියලු දේවල් මුන් ගහගෙන කරනවා.